Chi? Yes, at the Lutikinikinada. Kavode video on karanti yadalut neda. Mava hinad lamai? Oh, teacher. Yes, at the teacher karanti on it. Classic. Vinadi Visakitra Kalinavatu on a teacher. Lakira, thank you, teacher. Q water. Alutin lama villa tiana, me classic parapula, classic at parapula pulama ina. Una putte mama apa hu parak. Lamai hamomi ilagdavasi kaling in nona, classic a patanga di classic a visa hiti. Then tama lamai vadivella tin harita. Me putte mandan qe, apimulimakare, gisati kata vichetika poda matakala. ඊට පස්සේ අපි දැන් කතා කරේ උරුවෙල් දනව්වේ හිටියා ජටිල සහෝදරයෝ තිදෙනේ උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප හරිද උරුවෙල් කාශ්‍යපට හිටියා අනුගාමිකයෝ 500ක් නදී කාශ්‍යපට හිටියා අනුගාමිකයෝ 300ක් ගයා කාශ්‍යපට හිටියා අනුගාමිකයෝ 200ක් හරිද ඉතින් මුලින්ම මහණුනේ මොන කාශ්‍යපද උරුවෙල් කාශ්‍යප උරුවෙල් කාශ්‍යප මහණුනාට පස්සේ පිළිවෙලින් නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යපත් බුදුහාමුදුරුවෝ ළඟ තමන්ගේ අනුගාමිකයෝ ඔක්කොමත් එක්ක මහණ වුණා. හරිද? එතකොට 500යි 300යි එකතු වුණාම කීයද පුතේ? 800යි. 800යි තව 200යි 1000යි. නේද? ඔන්න ඔක්කොම 1000යි. ඒ 1000යි උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන තුන්දෙනයි 1000 කීයද? Egg das tunai. I took it then at the Hamudru key, then a kekatuna, the Buddha Shasanator. Egg das tunama kekatuna. Hari. Then Hamu potargin a liana. Uruil dana wehi. Karuak da liana. Uruil dana wehi. Jatila sahodarayo Tidenek vasaya kalaha Uruvel danavehi Jatila sahodarayo Tidenek vasaya kalaha ඒක ලියලා හැමෝම ඒ ජටිල සහෝදරයෝ තුන්දෙනාගේ නමුයි ඉස්සරහින් අනුගාමිකයෝ කීයද කියලා ලියන්න. ඒ කියන්නේ දැන් උරුවෙල් කාශ්‍යප කියලා ඉරක් ගහලා අනුගාමිකයන් 500යි. අන්න එහෙම හැමෝම තනියම ලියන්න බලන්න. ජටිල සහෝදරයෝ තිදෙනයි ඔවුන්ගේ අනුගාමිකයෝ ගානයි ඉස්සරහින් ලියන්න බලන්න.
පුතාලා ප්‍රශ්නයක් නෙමෙයි මම දුන්නේ මම කිව්වේ ළමයි එක ලියාගෙන නැහැ ප්‍රශ්නයක් නෙමෙයි මම දුන්නේ උරුවෙල් දනව්වේ ජටිල සහෝදරයෝ තිදෙනෙක් වාසය කරහ කියලා තරුවක් දාලා ජටිල සහෝදරයෝ තුන්දෙනාගේ නම් තුනයි එයාලගේ අනුගාමිකයෝ පිරිසයි ඉදිරියෙන් ලියන්න කියලා මම කිව්වේ ප්‍රශ්නේ හරි ටීචර් කියන එක හරි කියද්දි හොඳට අහගෙන ඉන්න තව විනාඩි දෙකක් දෙන්න මේ සමහර ළමයි ටීචර් කියද්දි ලියලා නැහැ දැන් තමයි ලියන්නේ චනුකි ලියලා කොහොම හොඳයි අනුදිත් ලියලා සහස්විත් ලියලා අනිතා තික්මන්ටම ලියන්න අනුහස් ලියලා මෙතුලි ලියලා පුළුවන් ළමයි වීඩියෝ ඔන් කරන්න හරි වෙලාව ඇති පුතේ කවිෂා ලියලා ළමයි හැමෝම ලියලා හරි අපි එහෙනම් ඉස්සරහට යමු ඊට පස්සේ පුතේ එහෙම ඔවුනොත් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදිභාවයට පත් වුණා ඊට පස්සේ උන්න පුතේ උදා වෙනවා දුරුතු පොහෝ දින තියෙන මොන මාසෙද කියලා දන්න ළමයි ඉන්නවද කෞෂාන් කියන්න බලන්න ජනවාරි මාසෙ අන්න හරි ළමයි හොඳයිනේ දුරුතු පොහේ තියෙන්නේ පුතේ ජනවාරි මාසෙ කරන්ට් ගියා කියලා ළමයි මැසේජ් දාලා පුතාලා කරන්ට් ගියා නම් පුතේ මේ රෙකෝඩින් එක බලන්න හරිද ටීචර් රෙකෝඩර් ගන්න තේරෙන්නේ නැහැ ටීචර් වෙබ්සයිට් එකෙන් ගන්න තේරෙන්නේ නැහැ වෙබ්සයිට් ඔය ඇප් එක ඩවුන්ලෝඩ් කරන් දින්නේ ඔව් පුතේ ක්ලාස් එකේ මේ අර ක්ලාස් එකේ ඇඩ්වයිසර් ඉන්නේ ලැප්ටොප් නම්බේ ඇඩ්වයිසර් කෙනෙක් ඉන්නවා නේද අපේ අයිලර්නින් කොලේජ් එකට ඒ සර්ගේ නම්බර් එකට මැසේජ් එකක් දාලා බලන්න ඒ සර් කියලා දෙයි. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි මේ EQ recordings ගන්න බැරි ඒ සර් ඔයාලට කියලා දෙයි. හරිද? ඊට පස්සේ පුතේ ඔන්න දුරුතු පුන් පොහෝ දින දවසේ බුදුරජාණන් වහන්සේ පුතේ ලංකාවට වැඩම කරනවා. හැමෝම හොඳට මේක මතක තියාගන්න දුරුතු පුර පසළොස්වක පොහෝ දවසක බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරනවා. ඉතින් පුතේ ඇයි එදා බුදුරජාණන් වහන්සේ දුරුතු පොහේ දවසේ ලංකාවට වැඩම කරේ? පුතේ ඔන්න ඒ කාලේ දුරුතු පොහේ ඒ කාලේ ලංකාවේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ලංකාවේ හිටිය පුතේ යක්ෂ ගෝත්‍රිකයෝ රාක්ෂ ගෝත්‍රිකයෝ අන්නේම අය හරිද? ඉතින් පුතේ මේ යක්ෂ ගෝත්‍රිකයෝ රාක්ෂ ගෝත්‍රිකයෝ කියන්නේ යක්ෂයෝ එහෙම නෙමෙයි. හරිද? නමුත් එයාලගේ ගෝත්‍රය යක්ෂ සහ රාක්ෂ. එයාලට එහෙම හඳුන්වන්න එක හේතුවක් උනේ අපේ ඉස්සර සමාජ පුතේ හරිම පහත් කියන්නේ නරකයි නෙමෙයි. නමුත් එයාලගේ හැසිරීම රටා, එයාල හැසිරෙන විදිහ, කන බොන දේවල් ඒවා අද කාලේ තරම් ලොකු තැනක උසස් මට්ටමක තිබ්බේ නැහැ. සත්තු මරලා කන්නේ, අමුවෙන් මස් කනවා, ඊට පස්සේ සමහර අර ඇඳුම් අඳින්න වැරහැලි වගේ ගස්වල කොලාතු එල්ලගෙන ඉන්නේ, ගෙවල් දොරවල් නැහැ, ඉන්නේ ගස් යට. අන්න ඒ වගේ දේවල් නිසා තමයි පුතේ මේගොල්ලන්ට යක්ෂයෝ රාක්ෂසයෝ අන්න එහෙම කිව්වේ ඒකයි ඒ කාලේ. ඉතින් පුතේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ භාරතේ වැඩවසන කාලේ මේ ලංකාවේ මහවැලි ගඟ අසබඩ මහවැලි ගඟ දන්නා නේද ළමයි? මහවැලි ගඟ අසබඩ යක්ෂ ගෝත්‍රිකයෝ දෙපිරිසක් රැස් වෙලා යුද්ධයකට ලෑස්ති වෙනවා. හරිද? ඉතින් පුතේ මේ යුද්ධයට ලෑස්ති වෙනකොට පුතාලා හැමෝම දන්නවනේ බුදුරජාණන් වහන්සේ උදේ ඇහැරුණ ගමන් මොකද්ද කරන්නේ?
මුළු ලෝකෙ දිහාම බලනවා තමන් වහන්සේගේ කරුණා දයාව පෙරදරි කරගෙන බුදුරජාණන් වහන්සේ මුළු ලෝකෙ දිහාම කරුණාවෙන් බලනවා බුදුරජාණන් වහන්සේ අද කාටද උදව් කරන්නේ කාටද ධර්මයේ දේශනා කරන්නේ අන්න එහෙම බුදුරජාණන් වහන්සේ මුළු ලෝකෙ දිහාම බලනවා ඒ බලද්දී බුදුරජාණන් වහන්සේ දැක්කා ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයෝ දෙපිරිසක් අතර ලොකු රණ්ඩුවක් ලොකු යුද්ධයක් ඇති වෙනවා ඉතින් පුතේ මේ යුද්ධ නැති කරන්න මේ යුද්ධ වෙන එක වළක්වලා ඒ යුද්ධ නිසා වෙන මහා විනාශය වළක්වන්න බුදුරජාණන් වහන්සේ දුරුතු පොහොය දවසක ලංකාවේ කොහෙටද පුතේ වඩින්නේ මහියංගණයට බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ පුතේ ධාන වඩලා තමන්ගේ මනස දියුණු කරපු කෙනෙක් තමන්ගේ වහන්සේගේ මනස දියුණු කරපු උත්තමේ ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේට පුළුවන් අහසින් ගමන් වඩින්න හරිද ඉතින් පුතේ මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ ලංකාවේ මහියංගණයට වැඩම කරනවා දුරුතු පසළොස්වක පොහොය දවසක හරිද ඉතින් පුතේ මේ වෙලාවේ මෙතෙන්ට වඩිනවා සුමන සමන් දෙවියෝ පුතාලා දන්නවද සුමන සමන් දෙවියෝ කියන්නේ කවුද කියලා අනුහස් දන්නවද ඔළුව වනන්නේ කියන්න බල අනුහස් ඔඩිට කියන්න බලන්න කවුද සුමන සමන් දෙවියෝ අයියෝ දන්නන්ද අහලා තියෙනකන්ට හරියට දන්න එහෙමද දීපාදස් සානින් අන්න හරි සුමන සමන් දෙවියෝ තමයි ශ්‍රීපාදස්ථානය ආරක්ෂා කරන්නේ ශ්‍රීපාදස්ථානයේ නායට ශ්‍රීපාදස්ථානයේ තියෙන සිරිපතුල ඒ දේවල් ආරක්ෂා කරන්නේ ශ්‍රීපාදස්ථානයේ බැල්ම හෙලලා ඒ ආරක්ෂාව දෙන්නේ කවුද පුතේ සුමන සමන් දිව්‍යරාජයා නේද ඉතින් පුතේ දා බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කළ වෙලාවෙ මේ සුමන සමන් දෙවියොත් එතනට වැඩම ආවා බුදුරජාණන් වහන්සේ දැක්මට පැමිණියා හරිද ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ යක්ෂයෝ අතර උන්නේ කතා බහ නවත්තලා ඒ රණ්ඩුව සමණයකට පත් කරලා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා ඉතින් පුතේ මේක සුමන සමන් දෙවියොත් අහගෙන ඉන්නවා ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ දා සුමන සමන් දෙවියන් ඇතුළු යක්ෂයන්ව පංච සීලයේ පිහිටුවා සීලයේ පිහිටුවා හරිද බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා සීලයේ බුදුරජාණන් වහන්සේ වුණ පිහිටවනවා ඉතින් පුතේ මේ වෙලාවේ සුමන සමන් දෙවියෝ කියන බුදුරජාණන් වහන්සේට ඔබ වහන්සේ ආපහු ඉන්දියාවට ඒ කියන්නේ ಭಾರತයට වැඩම කරාට පස්සේ අපිට වැඳුම් පිඳුම් කරන්න දෙයක් දෙන්නේ කියලා හරිද ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ මොකද්ද සුමන සමන් දෙවියන්ට දුන්නේ කේශ ධාතු මිට බුදුරජාණන් වහන්සේගේ කෙස් වලට මොනවද කියන්නේ පුතේ කේශ ධාතු ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ සුමන සමන් දෙවියන්ට කේශ ධාතු මිටක් දෙනවා හරිද අන්න ඒ කේශ ධාතු තැන්පත් කරලා සමා පුතේ මොකද්ද හදලා තියෙන්නේ මහියංගනේ චෛත්‍ය ළමයි දැකලා තියෙනවද මහියංගනේ චෛත්‍ය දැකලා නේද ඕනෝකෙන් තමා පුතේ බුදුරජාණන් වහන්සේගේ ඒ කේශ ධාතුව තැන්පත් කරලා තමා මහියංගනේ චෛත්‍ය වහන්සේව නිර්මාණය කරලා තියෙන්නේ. හරි. ළමයි හැමෝම දැන් පොත අරගෙන දැන් ටීචර් කිව්වේ මතකයි නේද? දැන් එහෙනම් මේක ලියා ගන්න හැමෝම පොත අරගෙන දුරුතු පසළොස්වක පොහෝ දිනක දුරුතු පසළොස්වක පොහෝ දිනක බුදුරජාණන් වහන්සේ
ලිනලි අන්මියුට් කරන්න පුළුවන්ද? ඔව්. ලිනලි පුතේ අන්මියුට් කරන්න පුළුවන්ද? ලිනලි මැසේජ් එකක් දාලා තිනවා අලුතින් ආවේ කියලා. උතේ මේ අපි තාම පළවෙනි පාඩම කරන්නේ. ඔයාට රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන් iLearning group iLearning website එකෙන් හරි iLearning මේ app එකෙන් හරි ඔයාට අපේ කලින් පාඩම් තිත කලින් සතිවල කරපු පාඩම් තියෙන ඒවා බලා ගන්න පුළුවන් ඒකේ. හරිද? ඒවයි රෙකෝඩින්ග්ස් දාලා තියෙනවා. හරිද? සෙතුමිත් එහෙම කරන්න. प्रश्न प्रश्न बला ग्रूप ग्रूप हेमोम अलुतिंग बला दुरुतु पसलोस्वक पोहो दिनक बुदुरजानन वहांसे බුදුරජාණන් වහන්සේ ලංකා ද්වීපයට දුරුතු පසළොස්වක පොහෝ දිනක බුදුරජාණන් වහන්සේ ලංකා ද්වීපයට වැඩම කළහ එලෙස වැඩම කළේ එලෙස වැඩම කළේ මහියංගණයටයි හරි දැන් ළමයි ප්‍රශ්නයක් ලියන්න බුදුරජාණන් වහන්සේ ආුණායි කියනවා දුරුත් පසලොස්වක පොහෝ දිනක බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළසේක එලෙස වැඩම කළේ මහියංගණයටයි හරි දැන් ප්‍රශ්නයක් ලියන්න ළමයි මහියංගන චෛත්‍යයේ මහියංගන චෛත්‍යයේ තැම්පත් කර ඇත තැන්පත් කර ඇත්තේ කුමන දාත් මහියංගන චෛත්‍යයේ තැන්පත් කර ඇත්තේ කුමන දාතුන් කුමන ධාතුන් වහන්සේ නමක්ද කුමන ධාතුන් වහන්සේ නමක්ද මහියංගන චෛත්‍යයේ තැන්පත් කර
ඇත්තේ කුමන ධාතුන් වහන්සේ නමක්ද? කුමන ධාතුන් වහන්සේ නමක්ද? හරි ලියන්න බලන්න උත්තරේ. කලන හිරුෂාන් පුතා කියන බලන්න උත්තරේ කලන කලන අහගෙන දින්නේ මේ ළමයි අහගෙන නෙමෙයි දින්නේ මේ වීඩියෝ ඔන් කරලා නැති අය හිරු නිලුපුල් උත්තරේ කියන බලන්න हिरू नीलू पुल उत्तरे किया ना बालान पुते ना पुलुवांग हम वो वीडियो ऑन करान टीच दानने ने वाले पार्ट फंगी ना देना दिखिए ला हुंदला माई वागे वीडियो एक ऑन कराना उमाशा उमाशा कैसा कातुल मैडम आन्ना हरी उदुरा जानन भान से गे केश धातु तमा महियांगन चैत्य तंपत् करला तीयन हरि अपि इसर हटियामु आ इक्मितिव बुदुरजानन वहांसे 1003 कु आ 1003 हदिच्च विधिह दैन कियान्न पुलुवां केनेक इन्नवद मां कलिन किव्वा 1003 क हदुन विधिह कौद दन्ने कियान्न अतउसन बलन दन्न केनेक हाँ मुद्रुवरु 1003ක් හැදුන විදිහ උරුවෙල් දනව්ෙදි කවුද දන්නේ කියන්න අනුහස් අන්න අනුහස් විතර අත උස්සන්නේ අනුහස් කියන උත්තර මේ ඔව් අනුහස් ඉන්නවද ආ කියන්න බලන්න ඉස්සෙල්ලාම උරුවෙල් උරුවෙල් කාශ්‍ය हरिहरिना රජගහනුවර තමා බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේට ඊට පස්සේ රජගහනුවරදී වේළු වනාරාමය පූජා කළා. හරිද? මම ඔයාලටින් ගිය සතියේත් ඒක ඇහුවා. ප්‍රථම ආරාම පූජාව. මොකද්ද? බුදුසසුනේ ප්‍රථම ආරාම පූජාව බිම්බිසාර රජතුමාගේ වේළු වනාරාමය. නේද ළමයි? අන්න හරි. මම ඒක ඔයාලට ගිය සතියේ ප්‍රශ්නයක් විදියට දුන්නා නේද? මතකද? උමාෂා දුන්නද නැද්ද? ආ නෑ. නැත්ද අනුහස් දුන්නද නැනේ නැටි හරි
ඉතින් පුතේ රජගහ නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේට බිම්බිසාර රජතුමා වේළුවනාරාමය පූජා කරනවා. වේළුවනාරාමය කියන්නේ පුතේ ආරාමයක්. හරිද? විශාල ආරාමයක්. වේළුවනේ කියන ආරාමය බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඉතින් පුතේ බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජාව මොකද්ද? වේළුවන ආරාමය. මොකද්ද? වේළුවන ආරාමය. හසිඳු 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 මොකද පුතේ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව? චේතවනාරාමය. මොකද? චේතවනාරාමය. ජේතවනාරාමය. ජේතවනාරාමයේ තියෙන කොහෙද? ලංකාවේද? ඈනි. මේ ටීචර් හයිලයිට් කරලා දෙන්නේ බිම්බිසාර රජතුමා කරපු වේළුවන ආරාමය තමයි. අන්න හරි. බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වේළුවන ආරාමය. ටීචර් කියන හැම එකම වෙන වැඩ නොකර හංගින්න ළමයි. හරි. දැන් හැමෝම ලියන්න බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව කියලා දාලා ඉරක් ගහලා බිම්බිසාර රජු විසින් පූජා කළ වේළුවන ආරාමය. තනියෙන් ලියන්න බලන්න ඒක. නැත්තම් ටීචර් කියනකොටම ලියද්දි ඔයාලා බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව කියලා දාලා චූටි ඉරක් ගහලා බිම්බිසාර රජු විසින් පූජා කළ වේළුවන ආරාමය. බුදුරජ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කළ වේළුවන ආරාමය. ලිව්වනේද ළමයි හැමෝම? හැමෝම ලියන්න. හරි, වෙලාව ඇති. ඊට පස්සේ පුතේ බුදුරජාණන් වහන්සේ ඒ වේළුවනාරාමයේ පූජා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ දකිනවා මේ බිම්බිසාර රජතුමාගේ ඥාති ප්‍රේත පිරිස. පුතේ ප්‍රේතයෝ කියන්නේ අපි සමහර වෙලාවට මරණයෙන් පස්සේ අපිට එක එකම එක එක ආත්ම භවවල අපිව උත්පත්තිය ලබන්න පුළුවන්. සමහර වෙලාවට අපිට දෙවියෙක් වෙලා උපදින්න වෙයි. අපි පින් කරපු අනුව අපි කරපු පුණ්‍ය ශක්තියේ බලෙන් අපි එක එක තැන්වල එහෙම නැත්නම් අපි ආනේ ළමයින්ට කරන්ට් යනවා නේද?
එහෙම නැත්නම් අපි සත්වාත්මික උපදින්න පුළුවන් අපි දන්නේ අපි කරපු පින් එක අපි කොයි වගේ තැනක කොහොම උපදීද කියලා. ඉතින් පුතේ සමහර වෙලාවට අපි කරපු අකුසල් ධර්ම නිසා අපිව ප්‍රේතය වෙලා උපදින්න පුළුවන්. හරිද? ඉතින් මේ විදිහට බිම්බිසාර රජතුමාගේ ඥාතියෝ, ඒ කියන්නේ නෑදෑයෝ නිසා පුතේ ප්‍රේතය වෙලා ඉපදිලා තිබුණා. ඉතින් මේ ප්‍රේතය වෙලා ඉපදිලා හිටපු බිම්බිසාර රජතුමාගේ නෑදෑයන්ට පින් අනුමෝදන් කරන්නට බුදුරජාණන් වහන්සේ ඒ පින් අනුමෝදන් කරන එක වැදගත්කම පෙන්වලා දීලා තිරෝකුඩ්ඩ දේශනාව. මොකද්ද පුතේ? තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව. තිරෝකුඩ්ඩ සූත්‍රෙන් බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ? ඥාතියන්ට පින් අනුමෝදන් කිරීමේ වැදගත්කම. හරිද කියලා බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව කරනවා බිම්බිසාර රජතුමාට. හරි, මන්ද අහන කෙනා මට කියන්න පාඩමහන් හිටියා නා. අනුදි කියන්න බලන්න, බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කළේ කාටද? ආනුදි බිම්බිසාර රජතුමාගේ ඥාති වූ ප්‍රේත පිරිසට. ප්‍රේතයන්ට නෙමේ පුතේ, බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කළේ බිම්බිසාර රජතුමාට. හරිද? හරි, දැන් මට ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ කියන්න. ලිනලි අරුතින් ආපු දුව කියන්න බලන්න, තිරෝකුඩ්ඩ සූත්‍රයේ අඩංගු වෙන්නේ මොකද්ද? තිරෝකුඩ්ඩ සූත්‍රයේ මොකද්ද? දැන් ටීච් කියලා දුන්නේ මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් දේශනා කළේ පුතේ පේරේතයන්ට, ඥාති පේතයන්ට, ඥාතියන්ට මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ තියෙන වැදගත්කම. තේරුණා නේද ලිනලි? ඔව් ටීචර්. මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිරෝකුඩ්ඩ සූත්‍රයෙන්? ඥාතීන්ට පේතයන්ට පින් අනුමෝදන් කිරීමේ මොකද්ද සූත්‍රය? වැදගත්කම තමා ඒ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔන්න මං ආයි කියනවා, බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කළා බිම්බිසාර රජතුමාට. ඒ සූත්‍රයේ අඩංගු වුණේ මළගිය ඥාතීන්ට, කියන්නේ අපේ ඥාතීන් මිය ගියාට පස්සේ යාලට පින් අනුමෝදන් කරන එකේ තියෙන වැදගත්කම. ඒක තේරුණාද නැද්ද ඔයාලට තියෙන ප්‍රශ්න? මේ ළමයි දාන්න බලන්න මට චැට් බොක්ස් එකට තේරුණාද නැද්ද? ඔහොම ඉන්න ආයික අන්මියුට් කරලම කියන්න හැමෝම. මට තේරුණාද ළමයි? තේරුණා මැඩම්. තේරුණා ටීචර්. හොඳටම තේරුණා. පුතාල හැමෝටම රෙකෝඩිංස් ගැන තියෙන ප්‍රශ්න. අර ක්ලාස් එකේ පුතේ ඉන්නව නේද? ක්ලාස් එකේ ඇඩ්වයිසර් කෙනෙක් තියෙනවද? ගෲප් එකට මැසේජ් දාන්න පුතේ. පුතාල දැකලා ඇති කියන්නේ ගෲප් එකට මැසේජ් දාන්න. අන්න ඒ නම්බර් එකට හැමෝටම ක්ලාස් එකේ රෙකෝඩින්ග්ස් ගැන, එහෙම නැත්නම් ක්ලාස් එකට ලොග් වෙන්න තියෙන ප්‍රශ්න, වෙබ්සයිට් එකේ ප්‍රශ්න, ඒ හැමදේම ඒ නම්බර් එකට මැසේජ් එකක් දාලා අහන්න. එතකොට යාළේ ප්‍රශ්න ඔයාලට විසඳලා දෙයි. හරි, හැමෝටම තේරිලා. එහෙනම් අපි දැන් ලියමු. හරි, හැමෝම පොත අරන් ලියන්න. බුදුරජාණන් වහන්සේ හැමලම එක්ම ලියන්න. බුදුරජාණන් වහන්සේ මළගිය ඥාතීන්ට, ඥාතීන් මෙතනද තේරෙනානේ ලියන්න තමයි, මළගිය ඥාතීන්ට
බුදුරජාණන් වහන්සේ මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බුදුරජාණන් වහන්සේ මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ වැදගත්කම වැදගත්කම තිරෝ කුඩ්ඩ සූත්‍ර දේශනාව මගින් මෙතන ටීචර් හයිලයිට් කරලා තියෙනවා ඔයාලට පේනව නේද තිරෝ කුඩ්ඩ තිරෝකුට්ඨ සූත්‍ර දේශනාව මගින් මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ වැදගත්කම තිරෝකුට්ඨ සූත්‍ර දේශනාව මගින් මේ හයිලයිට් කරලා තියෙනවා සූත්‍ර දේශනාව මගින් පහදා දෙන ලදී පහදා දෙන ලදී තිරෝකුට්ඨ සූත්‍ර දේශනාව මගින් පහදා දෙන ලදී කෞෂාන් යාළුවා මොකටද වෙන්නේ කියන්නේ ලියු එක හිමීට පොඩ්ඩක් ටීචර් කිව්වේ බුදුරජාණන් වහන්සේ මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ වැදගත්කම තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව මගින් පහදා දෙන ලදී හරි බොහොම ස්තුතියි ඊට පස්සේ ලියන්න ළමයි මේ බුදුරජාණන් මෙය දේශනා කළේ මෙය දේශනා කළේ බිම්බිසාර රජු වෙතයි බිම්බිසාර රජු වෙතයි ටීචර් ඔක කියනවන් ටීචර් දැන් ඔක ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න කියලා. එතකොට ඔක බිම්බිසාර රජුටයි කියන්නේ. උතේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න නෙමෙයි ටීචර් දැන් මොකද්ද කිව්වේ? වැදගත්කම පෙන්වලා දෙන්න කියලා නේද? පොතේ ලිව්වේ මොකද්ද අපි? ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ වැදගත්කම පෙන්වලා දෙන්න තමයි සූත්‍රය දේශනා කළේ. ඒ කියන්නේ පුතේ සූත්‍රයේ අඩංගු වෙන්නේ ඒ වැදගත්කම තමයි සූත්‍රය ඇතුළේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් පුතේ බිම්බිසාර රජතුමාට බුදුරජාණන් වහන්සේ වැදගත්කම කියලා දෙන්න තමයි සූත්‍රය දේශනා කළේ. තේරුණාද කෞෂාන්? ඥාතීන් හිටියා. එහෙම. මොකද පුතේ? ඒ බණ කියන වෙලාවේ අසල ඥාතීන් හිටියා. ඥාතීන් හිටියේ නෑ පුතේ. ඥාති പ്രേත පිරිස. ඒ කියන්නේ මළගිය ඥාතීන් මැරිච්ච අයට පින් අනුමෝදන් කරන එකේ වැදගත්කම බිම්බිසාර රජතුමාට කියලා දුන්නා බුදුහාමුදුරුවෝ. ඇයි එහෙම කියලා දුන්නේ? ඥාතීන්ට එතකොට බිම්බිසාර රජතුමා පින් අනුමෝදන් කරන නිසා. තේරුණා නේද? එතකොට ඒ වෙලාවේ ඥාතීන්ට පින් අනුමෝදන් කළේ නැහැ. ඒ කියපාදලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකේ වැදගත්කම දේශනා කරලා පස්සේ පින් අනුමෝදන් වෙන්න බලාගෙන හිටපු ඥාතීන්ට පින් අනුමෝදන් කළා. නමුත් මේ සූත්‍රයෙන් කරන්නේ පින් අනුමෝදන් කරන එක නෙමෙයි. පින් අනුමෝදන් කිරීමේ වැදගත්කම පෙන්වලා දෙන එක තමයි තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් කරන්නේ. තිරෝකුඩ්ඩ සූත්‍රයේ අන්තර්ගතය වෙන්නේ පින් අනුමෝදන් කරන එකේ වැදගත්කම. තේරුණා නේද? ඊට පස්සේ බිම්බිසාර රජතුමාට ඒක කියලා දීලා බිම්බිසාර රජතුමා ඒක තේරුම් ගත්තාට පස්සේ තමයි පුතේ පින් අනුමෝදන් කරන්නේ. හරි, අපි ඉස්සරහට යමු.
ඊට පස්සේ පුතේ ඒක තවත් එක කාරණාවක් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේගේ අගසවු දෙනම පැවිදි වෙනවා බුදුරජාණන් වහන්සේ ළඟ ආ ඒකත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ වෙච්ච තවත් වැදගත් සිදුවීමක් කවුද පුතේ අගසවු දෙනම සැරියුත් සහ මුගලන් නේද සැරියුත් මුගලන් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අගසවු දෙනම හරිද මිස් මේ ළමයෙක් ප්‍රශ්නයක් අහලා දෙනවා ග්‍රේඩ් 7 ක්ලාස් එක පටන් අරන් කොච්චර කාලද කියලා පුතේ අපි පටන් ගත්තේ ජනවාරි මාසේ ග්‍රේඩ් 7 එක හරිද නමුත් පටන් අරගෙන අපි ඉස්සරහට යනකොට ඔයාලට අලුතින් ආපු අය හිටියා ළමයි අලුතින් ඇඩුණා ඒ නිසා අපිට ගොඩාක් කරගෙන යන්න බැරි වුණා මොකද ළමයි ගොඩාක් අලුතින් ආපු නිසා අපි නැවත නැවත හැමදේම කී කී කරගෙන ගියපු නිසා හරිද ඊට පස්සේ පුතේ තව වෙච්ච වැදගත් දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ අගසවු දෙනම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිදි වුණා දැන් මෙතන තියෙනවා උපතිස්ස කෝලිත දෙදෙනා සසුන්ගත ඌයේ සැරියුත් මුගලන් යන නමිනි අන්න මේ අගස් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෝ දෙනමගේ ගිහි කාලේ නම් වුණාද උපතිස්ස අනිත් එක මොකද්ද කෝලිත මේ හයිලයිට් කරලා තියෙන්නේ උපතිස්ස කෝලිත දෙදෙනා සැරියුත් මුගලන් යන නම් වලින් සසුන්ගත වුණා මේ වාක්‍ය හැමෝම ලියන්න හොඳ ළමයි වගේ ඔන්න පිටි කියනවා උපතිස්ස කෝලිත නම් දෙදෙනා උපතිස්ස කෝලිත නම් දෙදෙනා සැරියුත් මුගලන් යන නම් වලින් සැරියුත් මුගලන් යන නම් වලින් බුද්ධ ශාසනයේ බුද්ධ ශාසනයේ පැවිදි වූහ පැවිදි වූහ මෙතුලී ලියාගත්තේ කියවන්න බලන්න යාළුවන්ට ඇහෙන්න උපතිස්ස කෝලිත නම් දෙදෙනා සැරියුත් මුගලන් යන නම් වලින් බුද්ධ ශාසනයේ පැවිදි වූහ අන්න හරි ඊට පස්සේ ලියන්න පසු කාලෙක පසු කාලෙක ඔවුන් දෙනම පසු කාලෙක ඔවුන් දෙනම බුදුරජුන්ගේ
බුදුරජුන්ගේ අගසව් දෙනම බවට අගසව් දෙනම බවට අගසව් දෙනම බවට පත් වූහ පත් වූහ පසු කලෙක උන්වහන්සේ දෙපළ බුදුරජුන්ගේ අගසව් දෙනම බවට පත් වූහ හරි අපි ඉස්සරහට යමු කවුද මේ මැසේජ් එකක් දාලා තියන ආදි කියලා හරි ඊට පස්සේ පුතේ මේ ඊට පස්සේ පුතේ බුදුරජාණන් වහන්සේ පවත්වනවා සංඝ සම්මේලනයක් අන්න මොකද්ද පුතේ සංඝ සම්මේලනයක් මොකද්ද පුතේ මේ සංඝ සම්මේලනයක් කියන්නේ සංඝ මෙතන තියෙන්නේ සංඝ සම්නිපාතය කියලා හරිද සංඝ සම්නිපාතයේ හෙවත් සංඝ සමුළුවක් ඒ කියන්නේ සංඝ සම්මේලනයක් පුතේ සංඝ සම්නිපාතයකදී එහෙම නැත්නම් සංඝ සමුළුවකදී කරන්නේ හාමුදුරුවරු ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිට ඒ වැඩ වාසය කරපු හාමුදුරුවරු රාශියක් එකට එකතු වෙලා ධර්මය ගැන ධර්මයේ තියෙන ප්‍රශ්න තමන් වහන්සේලාට ඇති වෙච්ච ගැටලු මෙන්න මේ වගේ දේවල් එහෙම නැත්නම් මිනිස්සු අහපු ප්‍රශ්න තමන් වහන්සේලාට උත්තර දෙන්න බැරි ගැටලු බුදුරජාණන් වහන්සේට යොමු කරනවා ධර්මයේ ගැන සාකච්ඡා කරනවා අන්න ඒ වගේ දේකට තමයි පුතේ සංඝ සම්නිපාතයක් එවත් සංඝ සමුළුවක් කියන්නේ හරිද මේ සංඝ සමුළුවට පුතේ සහභාගී වුණා ශ්‍රාවක හාමුදුරුවරු 1259ක් ආ කීයක්ද 1255 නමක් මුන්න ටීච හයිලයිට් කරනවා ආ ඔන්න පුතේ 1255 නමක් බුද්ධත්වයෙන් වසරකට පසු ආ එහෙනම් ප්‍රථම සංඝ සම්නිපාතයේ තිබේ බුදුහාමුදුරෝ බුදු වෙලා කොච්චර කාලෙකින්ද ලකිර බුදුහාමුදුරෝ බුදු වෙලා කොච්චර කාලෙකින්ද ප්‍රථම සංඝ සම්නිපාතයේ තිබ්බේ ඊට බුද්ධත්වයෙන් වසරකට පසු තමයි ප්‍රථම සංඝ සම්නිපාතයේ තිබුණේ අන්න හරි අහගෙන ඉන්න ටීච කියද්දි වසරකට පස් හරි අභිෂේක් කියන්න මට හාමුදුරුවරු කෙනමක් සහභාගී වුණාද කියලා අභිෂේක් හාමුදුරුවරු කීදෙන කීනමක් සහභාගී වුණාද ප්‍රථම සංඝ සම්නිපාතයට 1255ද 1255 නමක් සහභාගී වුණා හරි හැමෝම දැන් පොත් අරන් ලියමු හැමෝම පොත ගන්න බුද්ධත්වයෙන් 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 වසරකට පසුව වසරකට පසුව ප්‍රථම සංඝ සම්නිපාතය ටීච හයිලයිට් කරලා තියන්නේ ප්‍රථම සංඝ සම්නිපාතය
පැවැත්විය. බුද්ධත්වයෙන් වසරකට පසු ප්‍රථම සංඝ සන්නිපාතය පැවැත්විය. මෙයට මෙයට භික්ෂූන් වහන්සේ මෙයට භික්ෂූන් වහන්සේ 1255 නමක් මෙයට භික්ෂූන් වහන්සේ 1255 නමක් සහභාගී විය සහභාගී විය ආලෝක ප්‍රශ්නයක්ද අතිස්සෝනේ ටීචර් ඊළඟට මට මේ ටික කියවන්න දෙනවද? ආ ආලෝක කියන බලන යාළුවන්ට එන්න ලියුව එක බුද්ධත්වයෙන් වසරකට මුලින්දම කියවන්න පුතේ ආලෝක ටීචර් thank you ඔක්කොම ටික කියවන්න ඔක්කොම අර ඉස්සෙල්ලා දුන්න එකත් එක්කම නෑ පුතේ දැන් අර ටීචර් කිව්ව මේ ඔව් ඒ ටික දැන් ටීචර් කිව්ව බුද්ධත්වයෙන් වසරකට පසු ප්‍රථම සංඝ සන්නිපාතය ඒ කැල්ල කියවන්න මුලින්දා බුද්ධත්වයෙන් පසු වසරකට පසුව ප්‍රථම සංඝ සන්නිපාතයට පැවැත්විය මෙයට භික්ෂූන් වහන්සේ 1255 නමක් සහභාගී විය අන්න හරි ඊට පස්සේ හරි ළමයි හැමෝම ලිව්වා නේද මෙතෙන්ට වෙනකම් ප්‍රශ්න තියෙනවා නම් මට දැන් chat box එකට දාන්න ළමයින්ට ප්‍රශ්න තියෙනවා ඒවා දැන් ටීචර් සංඝ සන්නිපාතය කියන්නේ මොකද්ද කියලා දුන්නා අහන් හිටියේ නැද්ද මේක දාලා තියෙන chat එකට සංඝ සන්නිපාතය කියන්නේ පුතේ සංඝ සමුළුවකට හරිද සංඝ සමුළුවක් කියන්නේ පුතේ හාමුදුරුවරු ගොඩක් එකතු වෙලා තමන් වහන්සේලාට තියෙන ප්‍රශ්න බුද්ධාගමේ තියෙන ගැටලු සහගත තැන් ඒ වගේ දේවල් සාකච්ඡා කරන එකට තමා කියන්නේ සංඝ සන්නිපාතයක් කියලා මම දැන් ළමයින්ට විනාඩි දෙකක් දෙනවා හැමෝම මේ වෙනකම් උගන්වපු එවෙන් තියෙන ප්‍රශ්න දාන්න chat box එකට ටීචර් එවන්න විනාඩි දෙකක් දෙන්නම් හැමෝම එවන්න
හරි ළමයින්ට ප්‍රශ්න නැහැ වගේ ඒ නිසා මම ඉස්සරහට කරගෙන යනවා ඊට පස්සේ පුතේ බුදුරජාන් වහන්සේ තවත් වැදගත් දෙයක් වුණා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළා පුතේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය කියන්නේ බුදුරජාණන් වහන්සේ වසරකට කීපවතාවක් මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරනවා ඕවාද ප්‍රාතිමෝක්ෂය අඩංගු වෙන්නේ පුතේ අභාමෘවරු විසින් කළ යුතු දේවල් නොකළ යුතු දේවල් විනය කර්ම ධර්මය මෙන්න මේ වගේ දේවල් තමයි පුතේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය අඩංගු වෙන්නේ ඒවා ඔයාලට අභිධර්මයේදී ඔයාලගේ ඉහළ පන්තිවල දහම් පාසලේදී හොඳට ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒ නිසා ඒක ලොකුවට ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝලාට මතක තියාගන්න ඕවාද ප්‍රාතිමෝක්ෂය කියන්නේ විනය කර්ම, විනය කර්මයේ තියෙන ගැටලු, ධර්මය ගැන, ඒ වගේ දේවල් ගැන බුදුරජාණන් වහන්සේ වසරකට දෙපාරක් වගේ රැස් වෙලා කතා කරන දෙයක් තමයි ඕවාද ප්‍රාතිමෝක්ෂය කියන්නේ. හරිද පුතේ? ඉතින් ඒකත් තවත් වැදගත් සිදුවීමක්. ඊට පස්සේ පුතේ තවත් දෙයක් වුණා බුදුරජාණන් වහන්සේ වෙත කාලුදායි කියන ඇමතියා බුදුරජාණන් වහන්සේ හමුවට ආවා මට ළමයි කියන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලයේ පියා කවුද බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලයේ පියා කවුද දන්න අය උසන්න මෙතුලි දන්නවද අමෙතුලි කියන බලන්න බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලයේ පියා කවුද? බුද්ධෝදන මහරජතුමා. ආ බුද්ධෝදන රජතුමා. හරිද? බුද්ධෝදන සාමාන්‍ය සමාවෙන්නේ මම මේ ළමයි ප්‍රශ්නයක් අහලා ඒක දිහා බලාගෙන කතා කරේ. සුද්ධෝදන රජතුමා. හරිද? ඉතින් පුතේ මේ සුද්ධෝදන රජතුමා බුදුහාමුදුරුව බුදු වුණාට පස්සේ තමන් වහන්සේ උන්වහන්සේව තමන්ගේ රජ මාලිගාවට වැඩම කරව ගන්න ඇමතිවරු යවනවා යවනවා නමුත් පළක් උනේ නැහැ මේ යවන හැම ඇමතියෙක්ම බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙන්න පටන් ගත්තා ඉතින් පුතේ සුද්ධෝදන රජතුමා කොච්චර ඇමතිවරු යවුවත් බුදුරජාණන් වහන්සේට රජ මාලිගාවට වඩින්න කියලා ඒ පණිවිඩය යවා ගන්න පුළුවන් වුණාද නැහැ ඇයි එහෙම උනේ යවන යවන හැම ඇමති කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ බණ අහලා බුදුහාමුදුරුව ළඟ මහාන වෙනවා එයාලා බුදුහාමුදුරුවන්ව වඩම්මගෙන එන්න කියපු කාරණාව අමතක වෙනවා හරිද ඉතින් පුතේ සුද්ධෝදන රජතුමා මේ විදිහට කණ්ඩායම් 9ක්ම යවනවා බුදුහාමුදුරුවන්ව රජමාලිගාවට වඩම්මවගෙන එන නමුත් ඒ 9ම බුදුහාමුදුරුවන්ගේ බණ අහලා මහාන වුණා මිසක් තමන්ලා ගියපු කාරණය ඔවුන්ට මතක තිබෙන්නේ නැහැ ඉතින් පුතේ අවසානයේ කාලුදායි කවුද කාලුදායි කියන ඇමතිතුමා කාලුදායි කියන ඇමතියා තමයි පුතේ සුද්ධෝදන රජතුමා කිව්ව දේ හරියටම කරේ කාලුදායි ඇමති කෙනා සුද්ධෝදන රජතුමාට කියනවා මට මහාන වෙන්න දෙනවා නම් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මහාන වෙන්න අවසර දෙනවා නම් මම බුදුරජාණන් වහන්සේට ඔබ ඔබතුමාගේ පණිවිඩය දෙනවා රජමාලිගාවට පැමිණෙන්න රජමාලිගාවට වැඩම කරන්න කියලා පණිවිඩය දෙනවා කියලා කාලුදායි කියන ඇමති කෙනා කියනවා පුතේ හරිද ඉතින් මෙහෙම කිව්වට පස්සේ කාලුදායි ඇමතියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගේ බණ අහලා පැවිදි වෙලා ධර්මාවබෝධයක් කරනවා හරිද ඊට පස්සේ කාලුදායි ඇමතියා තමන් ආපු කාරණේ අමතක කරන්න නැතුව බුදුරජාණන් වහන්සේට කියනවා සුද්ධෝදන රජතුමා කිඹුල්වත් පුරට ඔබ වහන්සේට වඩින්න ආරාධනා කරා මේ වඩින මාර්ගය ඉතාම ලස්සනයි ඒ මාර්ගය යොදුන් 60ක් විතර දිගයි ඒ කියන්නේ ගොඩාක් දුරයි නමුත් ඒ මාර්ගයේ ලස්සන මල් වලින් ලස්සන ගස් තුරු ලතා වලින් පොකුණු වලින් සත්තුන්ගෙන් පිරීලා තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර තමන් වහන්සේගේ රජමාලිගාවට වඩින්න සුද්ධෝදන රජතුමාට ධර්මයේ දේශනා කරන්න වඩින්න කියලා කවුද පුතේ බුදුහාමුදුරන්ට කිව්වේ කාලුදායි ඇමතියා නේද කාලුදායි කියන ඇමති තිතුමා තමා ඒක කිව්වේ. හරි. හැමෝම පොත අරන් ලියන්න. කාලුදායි නම් වූ. කාලුදායි නම් වූ. කාලුදායි නම් වූ.
කාරුද්දායි නඹු ඇමති තුමා විසින් ඇමති තුමා විසින් බුදු රජාණන් වහන්සේට බුදු රජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින ලෙස කිඹුල්වත් පුරයට වඩින ලෙස ආරාධනා කළහ ආරාධනා කළහ එහිදී ධර්මය අසා එහිදී ධර්මය අසා රහත් වූ රහත් වූ කාලුදායි තෙරුන් කාලුදායි තෙරුන් කාලුදායි තෙරුන් කිඹුල්වත් නුවරට එහිදී ධර්මය අසා රහත් වූ කාලුදායි තෙරුන් කිඹුල්වත් නුවරට කිඹුල්වත් නුවරට කිඹුල්වත් නුවරට වැඩම කරන මාර්ගය වැඩම කරන මාර්ගය වැඩම කරන මාර්ගය පිළිබඳව වැඩම කරන මාර්ගය පිළිබඳව විචිත්‍ර වර්ණනාවක් වැඩම කරන මාර්ගය පිළිබඳව විචිත්‍ර වර්ණනාවක් ඉදිරිපත් කළහ ඉදිරිපත් කළහ චනුගේ ලිව්වද පුතේ? ලියපු එක හිමීට කියවන්න අනිත් යාළුවන්ට ඇහෙන්න. ටීචර් මුලින් දන්ද? දැන් කිව්ව ටික පුතේ. කළුදායි නම් වූ ඇමතිතුමා විසින් බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් නුවරට වඩින ලෙස ආරාධනා කළහ. එහිදී ධර්මය අසා රහත් වූ කළුදායි තෙරුන්
කිඳුරුවත් නුවරට වැඩම කරන මාර්ගය පිළිබඳව විචිත්‍ර වර්ණමාලාවක් ඉදිරිපත් කළහ. විචිත්‍ර වර්ණාවක් ඉදිරිපත් කරහ බොහොම හොඳයි. Thank you. සචේතනා පරක්කු වෙලා ආවේද ක්ලාස්වලට? සචේතනා ටීචර් පරක්කු වෙලා ආවේ ක්ලාස්වලට? ඔව් ටීචර්. ආ ඒක තමයි මම අද කලින් දැක්කේ නෑ. නෑ ලියාගත්ත නේද? ඔව් ටීචර්. හරි ඊට පස්සේ පුතේ එන අපි ඉස්සරහට ලියාගෙන යමු. ඊට පස්සේ පුතේ ඉතින් මෙහෙම බුදුරජාණන් වහන්සේ කාලුදායි කියන රහතන් වහන්සේ තමයි නං කිඹුල්වත් නුවරට වඩින්න කියලා ආරාධනා කළේ. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළා හාමුදුරුවරු 21355 නමක් එක්ක. 21355 බුදුරජාණන් වහන්සේ තුන්සිය පනස් පස් නමක් ප්‍රමාණයට තමන් වහන්සේගේ ශාසනය ගොඩනංවා ගත්හ හරි ඔන්න එහෙනම් පුතේ මේ පාඩමේ අවසානය මේක කවිෂා ගිය අනුදි ඉතින් දැන් කිව්වේ කියවන්න ළමයින්ට අහන්න බුදුරජාණන් වහන්සේ රහතුන් වහන්සේ 21355 නමක් ප්‍රමාණයට තමන් වහන්සේගේ ශාසනය ගොඩනංවා ගත්හ. හරි බොහොම ස්තුතියි පුතේ. හරි ඔන්න දැන් මේ පාඩමේ අවසානෙටම අපි ආවා. හරිද? අපි පාඩම් පටන් ගත්තේ බුදුජානන් වහන්සේගේ බුද්ධත්වයේ ඉඳන් ඉදිරියට. හරිද? බුද්ධත්වයෙන් පස්සේ සත්සතිය, එතනින් ඉදිරියට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ සිදුවෙච්ච එක එක වැදගත් සිදුවීම් අපි මේ පාඩම පුරාවට සාකච්ඡා කළා. මේ පාඩම හරීම දිග පාඩමක්. අන්තර්ගතය බොහෝම වැඩි. හරිද? ඉතින් අපි හැමදේම කතා කළා. දැන් මේ පාඩමෙන් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඔයාලට තේරුනේ නැති තැනක් තියෙනවා ටීචර්ට ඉක්මනට chat box එකට ටීචර් විනාඩි දෙකක් දෙන්නම් ප්‍රශ්න තියෙන ඒවා දාන්න chat box එකට
සම්පූර්ණ පාඩමෙන්ම තියෙන ප්‍රශ්න දාන්න අධ්‍යයන මිත්‍රානේ මේ පුතේ මුළු පාඩමේ මුලින්දම ඔයාලට මොනවා හරි තේරුන්නේ නැති තැනක් ගැටලුවක් තියෙනවා නම් chat box එකට දාන්න ටීචර් විතරයි පේන්නේ ඒ නිසා බය නැතුව වෙන ප්‍රශ්න දාන්න තේරුන්නේ නැති තැනක් තියෙනවා නම් ටීචර් කියලා දෙන්න හැමෝම දාන්න විනාඩි එකක් දෙන්න ළමයි ළමයෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා අනිමිස ලෝචන පූජාව පැහැදිලි කරන්න කියලා. පුතේ අනිමිස ලෝචන පූජාව කියන්නේ පුතේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ ඇසතු බෝරුක මුල. හරිද? ඉතින් පුතේ මේ ඇසතු බෝරුක මුලදී බුදුරජාණන් වහන්සේ ඔහොම ඉන්නුත් මම එතනට යනකම් බුදුරජාණන් වහන්සේ ඇසතු බෝරුකට කලගුණ සැලකුවා හරිද තමන් වහන්සේට බුද්ධත්වයට උපකාර නිසා ඇසතු බෝරුකට බුද්ධත්වයට පත් වෙන උපකාර කළ උපකාරයට කලගුණ සැලකුවා බුදුරජාණන් වහන්සේ සතියක් පුරාවට ඇසිපිය මේ ඇස්පිය ගහන්නේ අපි මෙහෙම ඇස් වහන්නේ එහෙම ඇසිපිය ගහන්න නැතුව එක දිගට බෝධිය දිහා බලාගෙන ඉඳලා හිතෙන් මෙනෙහි කරමින් බෝධියට ස්තුති කරමින් බුදුරජාණන් වහන්සේ අනිමිස ලෝචන පූජාව කළා පුතාලට වෙබ්සයිට් එකේ තියෙන ප්‍රශ්න ඊට පස්සේ ඇප් එකේ තියෙන ප්‍රශ්න රෙකෝඩින්ග්ස් ගන්න විදිහේ තියෙන ප්‍රශ්න හැම එකම තියෙන්නේ ඒ හැම ප්‍රශ්නයක්ම පුතේ අපේ ක්ලාස් එකේ ඇඩ්වයිසර් කෙනෙක් ඉන්නේ හරිද ඒ ඇඩ්වයිසර්ගේ නම්බර් එක ක්ලාස් එකේ ඔය එක එක දේවල් වලට ගෲප් එකට මැසේජ් දාන්නේ අන්නේ මැසේජ් දාන කෙනාට ඔයාලා මැසේජ් එකක් දාලා ඔයාලගේ අම්මලාට කියන්න කතා කරලා අහන්න කියලා එතකොට එයා ඔය ඒ සර් ඔයාලට කියලා දෙයි කොහොමද ඒක කරන්න කියලා හරිද තව ප්‍රශ්න හා හරි හැමෝම හොඳට අහගන්න තව විනාඩි 3යි තියෙන ක්ලාස් එක ඉවර වෙන්න මේ පාඩම ගොඩක් දිගයි හරිද ගොඩාක් කරුණු තියෙනවා ටීචර් හැමදේම හැම චූටි කරුණම ඔයාලට කියලා දුන්නා හරිද හැමෝම හැමදේම හරිද හැමෝම හැමදේම හොඳට කියවලා පාඩම් කරගෙන ඉන්න ටීචර් ඔයාලට බදාදාට හරි බදාදාට විතර පේපරයක් චූටි ප්‍රශ්න 10ක් හරි 15ක් හරි දානවා හැමෝම ඊළඟ දවසේ ඒකට උත්තර ලියාගෙන එන්න ඕන ඔන්න ඔයාලට ටීචර් බදාද වෙනකන් කල් දෙනවා පාඩම් කරගන්න හරිද මන් දාන ප්‍රශ්න ටිකට ඊළඟ දවසේ ක්ලාස් එකේදී හැමෝම උත්තර ලියාගෙන එන්න ඕන හරිද ළමෙක් අහලා තිනවා මාරයාගේ මාර දිව්‍ය පුත්‍රයා කියන්නේ හා මාර දුවරු කියන්නේ මාරයාගේ දරුවෝද කියලා. ඒක පුතේ මෙහෙමයි. කතාවේ එන්නේ මාර දුවරු කියන්නේ මාරයාගේ දරුවන් කියලා තමයි කියන්නේ. හරිද? තණ්හා අරති රඟා කියන්නේ මාරයාගේ දුවරු කියලා තමයි පොත්වල සඳහන් වෙන්නේ හාමුදුරුවරු කියලා දෙන්නේ. එහෙම තමයි සඳහන් වෙන්නේ. නමුත් ඒක හරියටම දහවුරු කරන්න අපිට සාක්ෂි නැහැ. හරිද? ඒක ළමයෙගේ ප්‍රශ්නයක්. ඒකට උත්තරේ දුන්නේ පුතේ මීටින් එක ඉවර වෙයි. ළමෙක්ම හොඳට පාඩම් කරන්න හරිද ටීචර් ප්‍රශ්න 10ක් ගෲප් එකකට දානවා ගෲප් එකෙන් ප්‍රශ්න ටික අරගෙන හැමෝම උත්තර සපයගෙන එන්න ලබන සතිය එනකොට ළමයි හැමෝටම පාඩම තේරුණා නේද ඔව් මැඩම් ඔව් ටීචර් හොඳට තේරුණා ඔව් මැඩම් ඔව් ටීචර් හොඳට තේරුණා එහෙනම් කමක් නැහැ ආයි බොන් ටීචර් ළමයි හැමෝම ලබන සතිය එනව නේද ක්ලාස් එකට තේරෙනවා ටීචර් හරි එනවා ටීචර් හරි ළමයි ඔව් ටීචර් ආයි බොන් ටීචර් දුහරණයි ටීචර් ආයි බොන් ටීචර් ආයි බොන් ටීචර් තේරුවන් සරණයි ටීචර්
Bye.